සුබ දවසක් කියලා පිළිගන්නවල හැමෝම දැන් චොක්බැෂිල මාචාල්ල කරන අතර අද අපි ඔයාලට ගෙනෙනවා ජාතික ඉදිරිපීම් බැංකුව මගින් 2022 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ සඳහා කැඳවා ඇති නවතම රැකියා පුරප්පාඩු පිළිබඳ විස්තර. එහිදී රජයේ බැංකුවක ස්ථිරපත් වීමක් සඳහා තමයි මේ බඳවා ගැනීම සිදු කරනු ලබන්නේ. ග්‍රේඩ් 3 සහ ග්‍රේඩ් 4 වර්ගයේ තවදුරටත් සඳහා තමයි මේ දුප්පත් කැඳවීම සිදු කරලා තිබෙන්නේ. එහිදී ඉහළ වැටුප් පරිමාණයන් සහිත මෙම රැකියා සඳහා ආශික නායදම්පත් ලබා ගැනීම ආයදම්පත් යොමු කරන ආකාර සූසුකම් මතන සියලු විස්තර අපි ඔයාලට මේ වීඩියෝ එකස්සේ ගෙනෙනවා. ඉතින් මුලින්ම අපි ඔයාලට ගෙනෙනවා මේ තනතුරු සඳහා ආයදම්පත් ලබා ගන්න ආකාරය කෙසේද කියලා. එහෙනම් මේ වීඩියෝ එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගියාම වෙන මේ ආකාරයේ වෙබ් පිටුවේ පහළ කොටසින් අපි මේ තනතුරු වලට අදාළ නිශ්චිත ආයදම්පත් ඔයාලට ලබා දීලා තියෙනවා. ඒ ආයදම්පත් පමණයි ඔයාලා භාවිත කළ යුත්තේ ආයදම්පත් යොමු කිරීමේදී. එහෙනම් වර්ඩ් ෆෝමැට් එක සහ PDF ෆෝමැට් එක වශයෙන් කොටස් දෙකක් ඇරෙත්තේ අපි ආයදම්පත් ලබා දීලා තියෙනවා. ඒ උඩ ක්ලික් කිරීමෙන් ඔයාලට මේ පිටපත් ඩවුන්ලෝඩ් කරගැනීම හැකියාව පවතිනවා. ඉන් අනතුරුව මේ පිටපත් වලට ආකාරයෙන් ඔයාලගේ ආයදම්පත print out කරන් නිවැරදිව පුරවල අදාළ සහතික වල පිටපත් සහිතව තමයි ලියාපදිංචි තැපෑලෙන් ඔයාලගේ ආයදම්පත් වෙන වෙනම ඒම සිදු කර යුත්තේ. එයාගේ ආයදම්පත් යොමු කළ යුතු අවසාන දින වශයෙන් 2022 ඔක්තෝබර් මාස 10 දක්වා අවස්ථාව ඔයාලට ලබා දීලා තියෙනවා මේ තනතුරු සඳහා. එවගේම මේ ලබා දුන්න ආයුධපත් සමග ඔයාලා මේ කියන සහතික වල ඡායා පිටපත් ඒක සිදු කර ගන්න ඕනේ. එහෙදි සහතික කිරීම තමා විසින්ම සත්‍ය පිටපත් බවට සහතික කරලා අස්සම් කරලා මේ ෆොටෝ කොපීස් මේ ආයුධපත් සමග පුරවා නිවැරදිව ඒවීම සිදු කර යුතුයි. එහෙදි ඔයාලගේ උපැන්න සහතිකේ ඡායා පිටපතක් එවැගේම ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක් අධ්‍යාපන වෘත්තීය සහතික වල ඡායා පිටපත් එයාගේම ඔයාගේ සේවා සහතික වල ඡාය පිටපත් මේ කියන ඡාය පිටපත් තමයි ඔයාලා සහතික කරලා ආයතනපත් සමග ලියාපදිංචි තැපෑලෙන් එවීම සිදු කළ යුත්තේ. ඉතින් අපි මේ NSB බැංකුවමයි කැඳවා ඇති තනතුරු වර්ග දෙකක් පිළිබඳ විස්තර ගෙන එනවා. එහිදී ඒ තනතුරු වර්ග දෙක සඳහාම ආයතනපත් යොමු කරන ආකාරය ගෙන එන්නේ. එහිදී ලියාපදිංචි තැපෑලෙන් තමයි ඔයාලා ආයතනපත් එවීම සිදු කළ යුත්තේ. ඒ විදිහට ලිපිණිය සඳහන් කරලා තියෙනවා ඩිපියුටි ජෙනරල් මැනේජර් HRD HRD ඩිවිෂන් නැෂනල් සර්විස් බැංක් හෙඩ් ඔෆිස් කලම් 3 කියන ලිපිණියට තමයි ඔයාලා ආයතනපත් එවීම සිදු කළ යුත්තේ. එසේ එවීමේදී එවන ලියුම් කවරේ වම්පස ඉහළ කෙළවරේ ආයතන කරන තනතුර අනිවාර්යයෙන්ම සඳහන් කළ එවීමට ඔයාලා කටයුතු කළ යුතුයි. ඉතින් දැන් අපි ඉගෙන ගන්නවා මේ බදා ගන්න ලබන තනතුරු පිළිබඳ විස්තරකින් එක. එහිදී මුලින් බදා ගන්න ලබන්නේ පෝස්ට් ඔෆ් ඇසිස්ටන්ට් ඩීලර් ග්‍රේඩ් 4 කියන තනතුරු සඳහා තමයි බදා ගැනීම සිදු කරනු ලබන්නේ. ඊළඟට බදා ගන්න ලබන ආකාරය තමයි වලගෙන එන්නේ. එහිදී ස්ථිර පදනම් මත තමයි බදා ගැනීම සිදු කරන්නේ. එක් වසරක පරිවාස කාලයකට යටත්ව තමයි වලගේ බදා ගැනීම සිදු කරනු ලබන්නේ මෙම තනතුරු සඳහා. ඊළඟට මෙම තනතුරට අදාළ වැටුප් පරිමාණය ගැන විස්තර තමයි ගෙන එන්නේ. එහිදී ඔයාලගේ මාසික වැටුප සියලුම දීමනා සමග 138,000 කට වැඩි වැටුපක් මාසිකව ලබා ගැනීම හැකියාව මෙම තනතුරු සඳහා හිමි වෙන බවට තමයි සඳහන් වෙලා තිබෙන්නේ. ඊළඟට මේ තනතුරට අදාළ වයස් පරිමාණය ගැන සඳහන් කරනවා නම් වයස අවුරුදු 35ට අඩු ස්ත්‍රී හෝ පුරුෂ කියන දෙපාර්ශ්වය සඳහාම ආයුධපත් යොමු කිරීමේ අවස්ථාව බැංකුව මගින් ලබා දීලා තියෙනවා මෙම තනතුර සඳහා. ඊළඟට අපි බලමු මේ තනතුරු සඳහා අවශ්‍ය කරන සුදුසුකම් කෙසේද කියලා. එහිදී මූලික සුදුසුකම් වශයෙන් ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා තමයි ආයුධපත් කැඳවීමේ අවස්ථාව ලබා දීලා තියෙන්නේ. ඉන් අනතුරුව අධ්‍යාපන සුසුකම් සලකා බැලුවොත් මූලික අධ්‍යාපන සුසුකම් වශයෙන් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයේ සමත් විය යුතුයි. එහිදී සාමාන්‍ය පෙළ විභාගය සඳහා විෂයන් 6ක් එකවරකදී ඔයාලා සමත් වීම සිදු විය යුතුයි. එහිදී සී සාමත් 5ක්වත් සහිතව තමයි ඔයාලා ඒ සමත් වීම සිදු විය යුත්තේ. ඒකේ විශේෂයෙන්ම භාෂාව, ගණිතය සහ ඉංග්‍රීසි කියන විෂයන් සඳහා සී සාමත් තිබිය යුතුයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම උසස් පෙළ විභාගයේ ඕනෑම විෂය දායකයෙක් කරතේ විෂයන් තුන ප්‍රධාන විෂයන් තුන ඔයාලා සමත් වෙන්න ඕනේ අවශ්‍යයෙන් SA මාර්ගවත් සහිතව. එහිදී ජෙනරල් ඉංග්‍රීසි, ජෙනරල් නොලෙජ් සහ ජෙනරල් ইনফরমේෂන් ටෙක්නොලොජි කියලා විෂයන් හැර තමයි ඒවා අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රධාන විෂයන් තුන පමණක් සමත් වීම ප්‍රමාණවත් වෙනවා මූලික අධ්‍යාපන සුසුකම් වශයෙන්. ඊළඟට අපි බලමු ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් සහ එක්ස්පීරියන්ස් කෙසේද අවශ්‍ය වන්නේ කියලා මේ තනතුර සඳහා. ඉතින් මේ සඳහා අවශ්‍ය කරන ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් ලබා ගැනීම සඳහා අවස්ථා දෙකක් වාර ලබා දෙලා තියෙනවා. ඒ යටතේ ඔයාලට බැචලර්ස් ඩිග්‍රී එහෙම නැත්නම් උපාධි පාඨමාලාවක් හදාරලා අවසන් කළ සහතික ලබා තිබිය යුතුයි. එහෙම නැත්නම් මේ කියන වෘත්ති ආයතන වලින් අවසාන විභාගයේ සමත් වී තිබෙනවා නම් එයත් සුසුමක් වශයෙන් පිළිගන්න බව සඳහන් වෙන්නේ. එදී ඔයාලගේ උපාධිය මැනේජ්මන්ට්, මැතමැටික්ස්, අකවුන්ටින්, ෆයිනෑන්ස්, ඉකොනොමික්ස් හෝ ස්ටැටිස්ටික්ස් කියන ශේෂ වලට අදාළව ලබාගෙන තිබිය යුතුයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයක් වගේ. එහෙම නැත්නම් ඔයාලා අවසාන විභාගයේ සමත් වෙලා තියෙනවා නම් මේ කියන ආයතන වලින් CIMA, ICSL, SCCA හෝ CFA කියන ආයතන වල පාස් ෆයිනලිස්ට්. එහෙම නැත්නම් අවසාන විභාගයේ සමත් වෙලා තියෙනවා නම් එයත් සුසුමක් වශයෙන් සලකා බැලලා බලයි සඳහන් වෙන්නේ මේ සඳහා අවශ්‍ය කරන
ප්‍රොෆෙෂනල් කොලිෆිකේෂන් වශයෙන්. ඊට අමතර ඔයාලා ශ්‍රී ලංකා මහ බැංකුවමගින් නිකුත් කරලාද ඩීලින් සර්ටිෆිකේට් සහතිකයක් ලබා තිබිය යුතුයි. එහෙම නැත්නම් ඊහා සමාන ආයතනයක් මගින් නිකුත් කරලාද ඩීලින් සර්ටිෆිකේට් එකක් ලබා තිබිය යුතුයි ශ්‍රී ලංකා මහ බැංකුවමගින් පිළිගන්න ආයතනයක් මගින්. මේ තනතුරු සඳහා අවශ්‍ය කරන වෘත්තීය පළපුරුද්ද කෙසේද කියලා එයටදී මේ ශේෂ්ත්‍රයට අදාළව වසර දෙකකට පළපුරුද්දක් පරසතු තිබිය යුතුයි කියලා සඳහන් වෙනවා. ඉදී අදාළ කරන ශේෂ්ත්‍රය පිළිබඳ විස්තරයක් මේ කොටස අධ්‍යයනය කිරීමට ලබා ගැනීම හැකියාව පවතිනවා. ඒ වගේම පරසතුව අප්ඩේටඩ් නොලෙජ් එකක් තිබිය යුතුයි බ්ලූම්බර්ග් සහ රොයිටර්ස් කියන සේවාවන් වලට අදාළව මේ සාතුලී රාජකාරී පිළිවීම සඳහා. ඒ සඳහා පළපුරුද්දක් පරසතු තිබිය යුතුයි කියලා තමයි සඳහන් වෙන්නේ පළපුරුද්ද වශයෙන් මේ තනතුර සඳහා. මීළඟට NSP බැංකුවමගින් කැඳවා ඇති තනතුරු වෙන්නේ පෝස්ට් ඔෆ් එක්සිකියුටිව් ෆයිනෑන්ස් ග්‍රේඩ් 3 ක්ලාස් 3 තනතුරු සඳහා තමයි අදුපත් කැඳවීම සිදු කරලා තිබෙන්නේ. මෙම තනතුරු සඳහා බඳවා ගන්න ආකාරය ගැන සඳහන් කරනවා නම් ස්ථිර පදනම් මත තමයි බඳවා ගැනීම සිදු කරනු ලබන්නේ. එෙහිදී වසරක පරිවාසන කාලයකට යටත් තමයි මේ බඳවා ගැනීම සිදු කරනු ලබන බවට සඳහන් වෙලා තිබෙන්නේ. මෙම තනතුරට ගාල වැටුප පරිමාණය ගැන සාකච්ඡා කරනවා නම් 148,000කට වැඩි වැටුපක් ඉහළ වැටුපක් වලට මෙම තනතුර සඳහා මාසික හිමියන බවයි සඳහන් වෙලා තියෙන්නේ. ඒ වගේම අනිකුත් දීමනාත් වලට හිමියන බවයි සඳහන් වෙන්නේ. ඉතින් මෙම තනතුරට සඳහා අවශ්‍ය කරන වයස් පරිමාණය ගැන සඳහන් කරනවා නම් වයස අවුරුදු 45ට අඩු පුද්ගලයන් සඳහා තමයි අදුපත් වීම කිරීමට අවස්ථාව ලබා දීලා තියෙන්නේ. ඒ වගේම අභ්‍යන්තර ආයතන කරන සඳහා වයස් සීමා බලපෑත්වෙන්නේ නැමැති බවත් විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා මෙම තනතුර සඳහා. බලමු මෙම තනතුර සඳහා අවශ්‍ය කරන සූසුකම් කෙසේද කියලා. එයට ශ්‍රී ලාංකික පුරවැසියෙක් විය යුතුයි කියලා සඳහන් වෙනවා. ඊළඟට අවශ්‍ය කරන වෘත්තීය අධ්‍යාපන සූසුකම් වශයෙන් ICSL එහෙම නැත්නම් Chartered Accountant of Sri Lanka ආයතනයේ fully qualified member කෙනෙක් විය යුතුයි කියලා සඳහන් වෙනවා. ඒ වගේම පිළිගත් බැංකුවක මූල්‍ය ආයතනයක වසර 5ක්වත් පළපුරුද්දක් වලට සතුව තිබිය යුතුයි කියලා සඳහන් වෙනවා. එම සමාජිකත්වයට අමතරව මේ සඳහා අවශ්‍ය කරන වෘත්තීය සූසුකම් සපුරාලීම සඳහා. ඊට අමතරව මේ සඳහා වෙලා තියෙන ශේෂ්ත්‍රයන්ට අදාළ උපාධියක් තියෙනවා නම් ඒක විශේෂ සූසුකමක් වෙනවා තෝරා ගැනීමේදී කියලා සඳහන් වෙනවා අවශ්‍ය කරන සූසුකම් වශයෙන්. ඉතින් අපි මේ සඳහන් කළ තනතුරු දෙක සඳහා වාඩ සූසුකම් තිබෙනවා නම් අයදුම්පත් යොමු කිරීමේ හැකියාව පවතිනවා. ඉතින් අපි කලින් සඳහන් කළ ආකාරයට නිවැරදිව අයදුම්පත් ලබාගෙන නිවැරදිව ලියාපදිංචි තැපෑලෙන් ඔයාලට අයදුම්පත් යොමු කිරීමේ අවස්ථාව මේදී තිබෙන බව මතක් කරනවා.